దినం దినాలుతున్న క్రికెట్ పిటియే నవతమ తొరతురు సందహా చమి బ్లాగ్ యూట్యూబ్ నాలికావ దేన్మ సబ్స్క్రైబ్ కర బెల్ సలకన్న క్లిక్ కరన్న ආයිබන් වල හැමෝටම අද දින තුල එල්පීඑල් තරගාවලියේ පළමු තරගයේ පස්සුළු ඇරඹි අතර පළමුව ලකුණු රැස් කළ කලම්බු කණ්ඩායම් පන්දු වාර 20 තුර ලකුණු 188ක් රැස් කිරීමට සමත් වුණා. කලම්බු නීමේ වැඩිම ලකුණු ලාභියා වුණේ ග්ලෙන් ෆිල්ප්ස් ඒ ලකුණු 58ක් ලබා ගනිමින් ගුරුබස් ලකුණු 27ක් හායන්ජලෝ පෙරේරා ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුණා. පන්දුයමේදී ජෙෆ්නා පන්දු යවන්නන් දක්ව දක්ෂතා මෙලෙස සටහන් වුණා. පිළිතුරු නීමේ නැංගුරුම වූ රැලි රොස පන්දු 50කදී 4/12ක් හා 6/6ක් සමග විශිෂ්ට සතකයක් රැස් කිරීමට සමත් වුණා. එසේම ආවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 58යි පන්දු වාර 18යි පන්දු 3කදී කඩලු 3ක් පමණක් 200 ජයග්‍රහණය ලබා ගැනීම වර ජෆ්නා කණ්ඩායම සමත්කම් දැක්වුවා. මේ අතර ඉන්දියා සිම්බාබ්වේ දෙවන T20 තරගයේ ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කරමින් තරග 5කින් සමන්විත T20 තරග මාලාව 2-1ක් ලෙස ඉන්දියා කණ්ඩායම පෙරමුණ ලබා ගැනීමට සමත් වුණා. පළමුව ලකුණු රැස් කළ ඉන්දියා කණ්ඩායම ලකුණු 182ක් ලබාගත් අතර ශුභන් ගිල් හා ඍතුරාජ් මෙම තරගයේදී වේගවත් ඉනිම් දෙකක් දියත් කරමින් කණ්ඩායමේ ලකුණු පුරව ඉහළට ගෙන යාමට තම දායකත්වය ලබා දුන් අතර සිකන්දර් රාසා ප්‍රමුඛ සිම්බාබ්වේ පන්දු යැවීමයි මේ සිම්බාබ්වේ පිතිකරුවන්ට පන්දු වාර 20 තුල කඩලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 159ක් පමණයි. මේ සිම්බාබ්වේ ලකුණු සටහන හා ඉන්දියා පන්දු යැවීමයි. ඉතින් එම තරග දෙක නිමවීම සමග LPL අද දින දෙවන තරගයේ පැවතුනේ ගෝල්ස් කැන්ඩි කණ්ඩායම් දෙක අතරයි. තම බඳු වාර 20 තුල කඩලු 9ක් දැවී කැන්ඩි පිටිකරුවන් ලකුණු 187ක් රැස් කළා. ඇන්ඩ්‍රු ෆ්ලෙචර් ලකුණු 69ක්, දිනිෂ් චන්දිවාල් ලකුණු 32ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 28ක් රැස් කරමින් තම කණ්ඩායම් ලකුණු පුරව ඉහළට ගෙන යාමට තම දායකත්වය ලබා දුන්නා. එසේම මෙවර LPL තරගාවලියේ මීටර 112ක දුරක් විහිදුවන දැවැන්ත 6 පහරක් ඉසුරු උදානට එරෙහිව එල්ල කර ෆ්ලෙචර් LPL ඉතිහාසයේ එල්ල කළ දිගුම 6 පහර තමන් නමින් සටහන් කර ගැනීමට ඔහු අද දින සමත් වීම සුවිශේෂී කරුණක් වුණා. ප්‍රභා ජයසූරිය ප්‍රමුඛ ගෝල් පන්දු බලැණියයි මේ ලකුණු 188ක ජයග්‍රහී ඉලක්කය හඹා යාමට එක් වූ ගෝල් ආරම්භක පිතිකරන යුගලය නායක නිරෝෂන් දික්වැල්ල සමග ඇලෙක් හේල්ස් පළමු කඩුල වෙනුවෙන් ලකුණු 76ක සම්බන්ධතාවක් හා තෙවන කඩුල වෙනුවෙන් නැවත ඇලෙක්ස් හේල්ස් හා භානුක රාජපක්ෂේ කුණු බිඳුණු ලකුණු 81ක සම්බන්ධතාව සමග සිය ජයග්‍රහණය මෙලෙස තහවුරු කර ගැනීමට සමත් වුණා.